ඒ වගේම තමයි අද මං හිතන්නේ ගරු ක්‍රීඩා පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා ඔබතුමාගෙත් මං හිතන්නේ ඔබතුමාට බිල්ඩින් එකකින් උත් ඔබතුමා දැන් අයින් වෙලා 43ක්ද කොහෙද ලක්ෂයක් ලක්ෂ 43ක්ද කොහෙද මං හිතන්නේ ඉතුරුක් ලංකේ රටේ ජනතාවට දැන් අරන් දීලා තියෙනවා මං දන්නේ ඇයි මෙච්චර කල් ඒ තීන්ද ඔබතුමා ගත්තේ නැත්තේ කියලා හැබැයි මගේ කතාවෙන් පස්සේ පිළිතුරු දෙන්න විශේෂ වශයෙන් මේක පිළිබඳව ලොකු විවාදයක් නැහැ ගරු රාජ්‍ය අමාත්‍යතුමනේ මං හිතන්නේ ගරු හරින් ෆර්නැන්ඩෝ අමාත්‍යතුමත් හිටියා මං හිතන්නේ ඔබතුමාට යන්න නැත්තේ ඔබතුමාට තව විනාඩි දෙකක් අවසන් කරනවා මම මේ අවස්ථාවේදී විශේෂ වශයෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කෙ විතර නෙවෙයි උතුරු නැගෙනහිර පිටරේ විශාල ප්‍රමාණයක් හදන්න තියෙනවා හැම ක්‍රීඩාවම දිනු කරන්න තියෙනවා ක්‍රිකට් විතරක් නෙවෙයි ක්‍රිකට් ෆුට්බෝල් වොලිබෝල් එල්ලේ හැම දෙයක්ම කරන්න ඕනේ අපේ දිස්ත්‍රික්ක වල දක්ෂ තරුණයෝ ඉන්න හැබැයි ඒකට අවශ්‍ය ඒ රිසෝර්සස් නැති එක තමයි ප්‍රශ්නේ ඒ රිසෝර්සස් වෙන් කිරීමේදී ඒවා දේශපාලනඥයන් හරහා කරන්නේ නැතුව දිස්ත්‍රික්ක මට්ටමේ දක්ෂතා තියෙන මං හිතන්නේ මේ යෝන් යූත් මිනිස්ත්‍රික හරහා අර YS වල හරහා හරිදි විදිහට තෝරගත්තා නම් මං හිතන්නේ ඇත්ත දක්ෂතාවයේ තියෙන තැන හොයාගන්න පුළුවන්. මොකද දේශපාලඥයන්ට කැමති විදිහට දුන්නොත් එහෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු ඒගොල්ලන්ගේ ඡන්ද පදනම පදනම් කරගෙන ඒ රිසෝර්සස් ඇලකේට් කරා. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා අපෙන් අහන්නත් එපා YS වල නැත්නම් ගම් වලට ඇවිල්ලා ඒ ගමේ දක්ෂතා තියෙන කට්ටිය හඳුනාගෙන මේ පිටරණි හදන්න මේවා ලබා දෙන්න කියලා ඉල්ලීම් මම කරනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී මම සාමාන්‍යයෙන් හිරු ටීවී බලන්නෙත් නැහැ. හිරු ටීවී වල කියන ඒවා මම වැඩි පිළිගන්නෙත් නැහැ. හිරු ටීවී කියන්නේ කඩ යන මාධ්‍යයක් කියලා කියන්නේ. හැබැයි හිරු ටීවී එකේ එක නිවුස් එකක් මම දැක්කම මම හරි සතුටුනා. ඒක දැක්කම කොළඹ 13න් 15 හින්දු විද්‍යාලයේ ක්‍රීඩා කරන සෙල්වසේකරන් රිෂුදන් කියන තරුණයෙක් මං හිතන්නේ සෙල්වසේකරන් කියන රිෂුදන් කියන තරුණයා ඕවර් 9.4ක ඕවර් ඒ කියන්නේ ඕවර් 9.4 ඕවර්ස් 9.4ක එක ලකුණක්වත් දෙන්නේ නැතුව විකට් අටක් කරන් තියෙනවා. දැන් මේ අවුරුදු 13න් 15 තරුණයෙක් එතුණු මං හිතන්නේ මේ කොළඹ අවට ප්‍රදේශයේ ඉන්නේ ඒ පවුලේ ඒ බර මේ ළමයාව ඉදිරි අනාගතයේ ක්‍රිකට් වල දිනු කරගන්න බැරි තත්ත්වයක් තියෙන ඉතින් මම ගරු ඇමතුමාලා දෙපළගෙන් මිල්ලන්නේ මේ තරුණයා ඉදිරි එතුමාගේ ඒ තරුණයාගේ කෝච් කියලා තියෙනවා තව මුත්තయ్య කෙනෙක් අපිට ලැබුණාද කියලා අවුරුදු 13න් 15 තරඟයකදී සෙල්ලම් කරනවා ಜಾති 6කින් බෝල් කරනවා කියලා දාලා තියෙනවා එයාට තව එක টপ බෝල් සමාන වෙන ಜಾති ඒ කියන්නේ 6 kinds of 6 variations කැරම් බෝල් ද ඩූස් රද ඔක්කොම දානවා එයාට මං හිතන්නේ එක ಜಾතියයි එක variation එකයි බැරි ඒකත් බැරි එයාගේ වයසට තාම ඒක බැරි කියලා ඉතින් මේ වගේ මං හිතන්නේ ಜಾති 6ක් වේරියේෂන් 6ක් දාන්න පුළුවන් දරුවෙක් ඉන්නවා නම් මේ දරුවට වහාම ස්කෝලර්ෂිප් එකක් හරි දීලා ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඔබතුමාගේ ඔය ඔෆිස් එකෙන් අයින් වෙච්ච නිසා ඉතුරු වෙන ලක්ෂ 43 හරි අරගෙන මේ දරුවට ක්‍රිකට් බෑට් පැඩ් විතරක් නෙවෙයි එයාගේ පවුලේ කට්ටියටත් සපෝට් එකක් දෙන්න කියන එක තමයි මම මේ අවස්ථාවෙ ඉන්නේ. ඒ වගේම තමයි 19න් 15 අවසන් කරන්න අවසන් කරනවා ෂාරුජන් පොඩයි මගේ කතාවෙන් පස්සේ ෂාරුජන් ෂන්මුගනාදන් කියලා තරුණයෙක් 19න් 15 කණ්ඩායමට honorable chair I'm winding up please let him speak after I wind up I'm winding up I have given you the opportunity you wind up yeah I'm winding up ෂාරුජන් ෂන්මුගනාදන් කියලා 19න් 15 තරුණයෙක් මං හිතන්නේ තේරිපත් වෙලා ඉන්නවා ගොඩක් කාලෙකින් පස්සේ මං හිතන්නේ මේක දෙමළ සිංහල මුස්ලිම් කියලා අපි ක්‍රිකට් වත් එහෙම ස්පෝර්ට්ස් වල බලන්නේ නැහැ හැබැයි අවාසනාවන්ත වෙලේ මේ ප්‍රදේශ වල ඉන්න තරුණයන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මං හිතන්නේ ෂාරුජන් ෂන්මුගනාද කොළඹ තරුණෙක් 19න් 15 ඉතින් එතුමා ඒ ළමයාටත් ඉදිරියට යන්න උදව් කරන්නේ ඒ වගේම තමයි අවසාන වශයෙන් 71 හැවරදී කාන්තාවක් මං හිතන්නේ අකිලා තුරේනායම් කියලා මුලතිව් දිස්ත්‍රික්කේ කාන්තාවක් ගෝල්ඩ් මෙඩල් දෙකක් ෆිලිපීන්ස් වලින් ලබා දීලා තිබ්බා. අපි දකින්නවා මං හිතන්නේ යොහානිට දුන්න එකට මම නම් විරුද්ධ නැහැ. හැබැයි යොහානි සින්දු කියලා මේ ආවට මං හිතන්නේ බත්තරමුල්ල පැත්තේ ඉඩමක් දීලා තිබ්බා. ඇයි දීලා තිබ්බා? දීලා තිබ්බා. කැබිනට් පේපර් එක මං දන්නේ එයා එපා කිව්වද නැද්ද දන්නේ නැහැ. කොහමරි එහෙම දෙන්න කතාබහක් තිබ්බනේ. මේක මම යොහානිගේ සින්දුවට මාත් හරි කැමතියි. මේක යොහානිත් එක්ක තියෙන සම්බන්ධයක් නෙවෙයි. ප්‍රශ්නයක් නෙවෙයි මං කියන්නේ එයාට දෙන දේ මේ වගේ අවුරුදු 71කදී ලටට කීර්තියක් ගෙනත් දුන්න රන් පදක්කම් මේ පළවෙනි පාර නෙවෙයි ගෙනත් දුන්න සපතු දෙයක් නැතුව දුවපු ඒ ඇවිදපු ඒ කාන්තාවට ගයක් හරි දෙන්න. නැත්තම් තවදුර එයාට මං හිතා එතනින් හැර තව දිනු කරන්න පුළුවන් නම් දිනු කරන්න මම මේ කියපු දේවල් වලට ප්‍රමුඛත්වයක් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙමින් මගේ අර දරුවන් පිළිබඳව කියපු ඒ කාරණා දෙමළ භාෂාවෙන් කිව්වේ මොකද ඇමතිවරියත් නැහැ ඒක නිසා මොන භාෂාවෙන් කිව්වත් එකයි ඇමතිවරිය හිටියා මෙතන වරදවා කියන්න නැතුනේ එතුමේ තේ එකක්වත් බොන්නේ නැති මං හිතන්නේ කැන්ටින් එකේ හංග ඉන්නවා ඇති එතුමී ආවන් පස්සේ හැරි මේකට ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියන එකත් මට පිළිතුරක් වශයෙන් ලැබුණා නම් ස්තුතියි ඒ වගේම තමයි අපේ මං හිතන්නේ අර පහුගිය කාලේ අර කාන්තා ටීම් එක ආවම ඔබතුමා ගිහිල්ලා අර අන්තරම ඔබතුමා අවශ්‍ය කරගන්න ඒ වගේ ඉදිරි අනාගත ටීම් වලට උපකාර ගන්න ඉපා හොඳ කාර්යභාරයක් ගන්න මම මේ අවශ්‍යයි සුපත්‍ර බොහොම ස්තුතියි.